ලෝකකුසලාන සුදුසුකන් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි හයවටේ දෙවන තරගේ අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සමගින් අද තරගයට පිවිසි අතර ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකරුවන් යලි යලිත් අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාවට රැගෙන යාමට දිමුත් කරුණාරත්න, වනිදු වසරංග, මහේස් තීක්ෂණ සහ ධනංජයද සිල්වාගෙන් වැඩි දායකත්වයක් ලැබුණ අතර කණ්ඩායමට අවශ්‍යම මොහොතේ අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජයද සිල්වා අවාසනාවන්ත විදිහට තම මංගල සතකේ පෙනිපෙනී තිබියදී ලකුණු 93කට දැවී යාම අද තරගයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමයි. තවද ධනංජයද සිල්වාට අනගි සහයක් ලබා දුන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් දෙදෙනා සමත් වීමද කැපී පෙනුණා. ඒ අනුව යලිත් වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 50 ක්‍රීඩා කිරීමට නොහැකුණ අතර පන්දු වාර 47යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි උනේ ලකුණු 213ක් පමණයි. ජයග්‍රහණය සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 214ක්.